මහාචාර්ය සුනිල් කාර්යකර වන මහා බ්‍රිතාන්‍යයේ රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ගිහි උපදේශකවරයා හැටියට කටයුතු කරනවා. බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව බැලුවොත් ආකෘතිකම වශයෙන් අපිට පහසුවෙන් හඳුනගන්න හම්බ වෙන්නේ මේක මේ කිතුණු හමුදාවක් හැටියට. මේ හමුදාව ඇතුලේ කොහොමද ඔබේ කාර්ය කොහොමද ස්ථානගත වෙන්නේ? ඉස්සෙල්ලා හිතුවේ මේ ශාරීරික ශක්තිය තමයි හමුදාවකට අත්‍යවශ්‍ය කියලා. නමුත් දැන් ඒ අය හඳුනාගෙන තියෙනවා මානසික ශක්තිය ඊට වඩා ප්‍රබලයි කියලා. ඊට වඩා අවශ්‍යයි. මොකද සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝල්ජර් කෙනෙක් කරන්නේ මිනි මරණකනේ කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. හමුදාවක් තුළ කාර්ය 28ක් තියෙනවා සාමාන්‍යයෙන් දළ වශයෙන්. බ්‍රිතාන්‍ය හමුදාව ඔබ දන්න විදිහට ලෝකයේ පුරාම විසිරිලා ඉන්නවා. බ්‍රිතාන්‍ය පමණක් නෙමේ ජර්මනිය, ජිබ්‍රෝල්ටා, බ්‍රුනායි, මැද පෙරදිග මේ සියලුම තැන්වල ඉන්න හමුදාවල ඒ කටයුතු වලදී ගොඩක් තියෙනවා මේ මානුෂීය සේවාවන්. මේවයිදී කවර ආගමක්ද සමාජයක්ද කියලා ඒගොල්ල දන්නේ නැහැ. ඒක නිසා මේ අය 2005 තීරණය කළා. විශේෂයෙන් දැන් මේ ඉස්ලාමීය ජනගහනයේ ඉන්න රටවල් වල ඉරාකයේ, ඇෆ්ගනිස්තාන වගේ රටවල් වල ගිහිල්ලා ඒව කරනකොට ගොල්ල හිතුවා සියලුම ආගම් නියෝජනය වෙන එක හොඳයි කියලා. මම දන්නේ අන්න ඒ අවස්ථාවේ තමයි මේගොල්ල තීරණය කළේ බෞද්ධ උපදේශකවරයෙකුත් පත් කර යුතුයි කියලා. ඇත්තටම ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච සිදුවීමක්.